සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් නංගි මල්ලි ඔයගොල්ලෝ හැමෝටම, ඉතින් වෙනදා වගේම අදත් ඔයගොල්ලෝ හැමෝම අබී ඔෆිෂියල් කියන මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් නංගි මල්ලි ඔයගොල්ලන්ට මතකනේ මම මේ ඔයගොල්ලන්ගේ O level විද්‍යාව વિશે සම්බන්ධව මම වීඩියෝ සීරීස් එකක්ම ගෙනහල්ලා දුන්නා. ඔයගොල්ලන්ට අපි පාඩම් ගොඩක් කතා කරා, ප්‍රැක්ටිකල් ගොඩක් කතා කරා, පාස් පේපර්ස් ප්‍රශ්නත් කතා කරා. ඉතින් ඒ වගේම තමයි මම කලිනුත් වීඩියෝ එකක් දැම්ම ඔයගොල්ලන්ට බහුවර්ණ ප්‍රශ්න සම්බන්ධව MCQ මම 40ක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා ඒකෙනුත් ඔයගොල්ලෝ හොඳ අයිඩියා එකක් ගන්න තියෙයි කියලා. ඉතින් මගේ aim එකක් තිබ්බේ කියන්නේ ඔයගොල්ලන්ගේ O level exam එකට කලින් ඔයගොල්ලොත් එක්ක MCQ ප්‍රශ්න 80ක් සාකච්ඡා කරලා ඔයගොල්ලන්ව යවන්න. ඉතින් මම එදා දවසේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න 40ක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. අද මේ ගේන මම අද දවසෙත් ඔයගොල්ලොත් එක්ක බහුවර්ණ ප්‍රශ්න 40ක් කතා කරනවා. එතකොට ඔක්කොම අපි බහුවර්ණ ප්‍රශ්න විභාගයට යන්න කලින් 80ක් කරලා යන්නේ. ඉතින් මං කියන ඔයගොල්ලන්ට සාමාන්‍ය පුළුවන් නම් මගේ මේ වීඩියෝ එක මම මේ දාන එක ඔයගොල්ලන්ට විභාගයට යන්න කලින් ඕන නම් එදා දවසේ ඔයගොල්ලන්ගේ MCQ paper එක කරන්න කලිනුත් ඔයගොල්ලන්ට මේ බහුවර්ණ ප්‍රශ්න ටික සෙට් එකම ඔයගොල්ලෝ නැවත රිවිෂන් එකක් වගේ බලාගෙන යන්න. මං හිතනවා ඒක ඔයගොල්ලන්ට අපතේ යන්නේ නැහැ කියලා. මොකද අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ exam එකටත් අහන්නේ මේ වගේම ප්‍රශ්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට කිසි කරදරයක් බයක් නැතුව ඔයගොල්ලන්ගේ exam එක කරන්න පුළුවන්. ඉතින් එදා 40යි අද 40යි 80ක් අපි බහුවර්ණ කරලා යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අනිත් ළමයි වගේ නෙමෙයි මගේ මේ වීඩියෝ බලලා ඔයගොල්ලෝ මාත් එක්ක වැඩ කරලා මේ බහුවර්ණ ප්‍රශ්න ඔයගොල්ලෝ කරලා විභාගයට යන්නේ සෑහෙන අත්දැකීමකින්. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඒ සාමර්ථ්‍යයක් ගන්නවා කියන එක ඉතින් වැඩක් නෙවෙයි අත්තටම. ඉතින් එතකොට ඔයගොල්ලන්ට හොඳ ඒ සාමර්ථ්‍යයකට යන්න පුළුවන්, ලකුණු මට්ටම ඉහළටම යන්න පුළුවන්, ඒ ප්ලස් එකක් ගන්න පුළුවන්. ඉතින් නංගි මල්ලි එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. අද වීඩියෝ එකෙන් මම සුපිරිම බහුවර්ණ ප්‍රශ්න 40ක් සාකච්ඡා කරන ඔයගොල්ලන්ට මේ විභාගයේ aim කරලා තෝරගත්ත අනුමාන ප්‍රශ්න ටික ඉතින් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් මේ හරහා ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් යමු දැන් වීඩියෝ එකට. පළවෙනි ප්‍රශ්නේ කතා කරන්න. ඉතින් මෙතන ඕගොල්ලන්ගෙන් අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නෙට ජීවීන්ගේ දේහබරින් වැඩි ප්‍රමාණයක් ඇති අකාබනික සංයෝගයේ මොකද්ද කියලා. ඉතින් මේක ඕන කෙනෙක් දන්න ඉතින් බලන්න කොච්චර ලේසි ප්‍රශ්නයක්ද කියලා එන්නේ. ඉතින් මේකට වෙන්න ඕනේ උත්තරේ අංක 2 ජලය කියන එක. හරි, අපි යනවා අපේ දෙවෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. 5/94 මොනසකරයිඩයක් වන්නේ මොකද්ද? ඉතින් ඔයගොල්ලෝ දන්න ඕතන එතකොට මොනසකරයිඩයක් වෙන්නේ මොකද්ද? උත්තරේ වෙන්න ඕනේ අංක 4 ෆෘක්ටෝස් කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. මොකද ඔතන ඔය මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියන මේ තුනම ඇවිල්ලා ඩයිසකරයිඩ වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට උත්තරේ වෙන්න ඕනේ එතකොට අංක 4. අපි යනවා තුන්වෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. සම්මත පරමාණුක ස්කන්ධ ඒකකයේ වන්නේ මොකද්ද? මේකෙන් උත්තරේ වෙන්න ඕනේ. ඉතින් මේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 2 C6 12, පරමාණුෙන් 12න් එකකි කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. අපි යනවා හතරවෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. නයිට්‍රජනීය බහිෂ්ට්‍රාවි ද්‍රව්‍ය රුධිරයෝසේ වෘක්ක වෙත පරිවහනය කරන රුධිර වාහිනිය වන්නේ. ඉතින් මේක මොකද්ද උත්තරේ වෙන්න ඕනේ? මේකට වෙන්න ඕනේ උත්තරේ අංක 2 වෘක්කීය දමනිය කියන එක. අපි යනවා පස්වෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. තරණය මනිනු ලබන ඒකකයේ වන්නේ. ඉතින් කොච්චර ලේසි ප්‍රශ්නද කියලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ ඉන්නේ මේ පස්වෙනි ප්‍රශ්නෙට උත්තර වෙන්න ඕනේ අංක 3 MS ඍණ 2 කියන එක. අපි යනවා 6වෙනි ප්‍රශ්නේ කතා කරන්න. සාමාන්‍ය තත්ත්වය යටතේ සංශුද්ධ ජලයේ තාපාංකය වන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ මෙතන මොකද්ද උත්තරේ වෙන්න ඕනේ? ඔයගොල්ලන්ට උත්තරේ වෙන්න ඕනේ අංක 4373 කෙල්වින් කියන එක. හරි, අපි යනවා ඊළඟට 7වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. මේකෙනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදා සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරයි. එවිට ඇනෝඩේ අසලින් පිටවන වායුව කුමක්ද? ඉතින් මගේ channel එක යටතේ මම ඔයගොල්ලන්ට විද්‍යුත් රසායනය සම්බන්ධ වීඩියෝ එකක් ගෙනහල්ලා දුන්නා. ඉතින් ඒක බලපු කෙනෙක්ට නම් ඉතින් මේක හරිම ලේසි මේ ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 2 ක්ලෝරින් කියන වායුව. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 2 ක්ලෝරින් කියන වායුව. අපි යනවා 8වෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යවල ප්‍රථම අයනීකරණ ශක්තිය පිළිබඳ කවර ප්‍රකාශය නිවැරදිද? ඉතින් ඔයගොල්ලන්ට උතන උත්තර 4ක් දීලා තියෙනවා. ඉතින් එතකොට ඕකෙන් නිවැරදි උත්තරේ වෙන්න ඕනේ ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම නියෝන් වලය කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. අපි යනවා 9වෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. සරල අන්වීක්ෂයක් සඳහා යොදාගන්නේ. ඉතින් මේක මොකද හරිම ලේසි නේද බලන්න මේ ප්‍රශ්න. උත්තරේ වෙන්නේ අංක 1 උත්තල කාචයක කියන එක. අපි යනවා 10වෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. Mg2+ වල 12 24 හි අඩංගු ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන ගන්න පිළිවෙලින්. ඔයගොල්ලන්ට ඕක පුළුවන් හදලා ගන්න. ඕක එතකොට උත්තරේ වෙන්න ඕනේ අංක 1 12 12 10. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ කතා කරන්න. 11 12 ප්‍රශ්න වගුව මත පදනම් වේ කියලා තියෙනවා. ඉතින් මූල ද්‍රව්‍ය කිහිපයක් ආවර්තා වගුවේ පිහිටන ආකාරයේ රූපේ දක්වා ඇත. ඒවා සම්මත සංකේත නොවේ කියලා තියෙනවා. ඉතින් මෙහි සඳහන් වඩාත් විද්‍යුත් ඍණ මූල ද්‍රව්‍ය කුමක්ද? ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක හරිම ලේසි. ඔයගොල්ලන්ට ආවර්තා වගුව ගන්නත් ඕවා කියලා දෙනවා. විද්‍යුත් ඍණ මූල ද්‍රව්‍ය කොයි පැත්තේද වැඩිපුර තියෙන්නේ? විද්‍යුත් ධන මූල ද්‍රව්‍ය කොයි පැත්තේද වැඩියෙන් තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඔගේ 11වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 3 J කියන එක. කියන්නේ විද්‍යුත් ඍණතාව වැඩිම මූල ද්‍රව්‍ය වෙන්නේ. එතකොට
ඔතන දකුණු පැත්තට වෙන්න තියෙන J කියන එක තමයි වෙන්න ඕනේ 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. අපි යනවා 12 වෙනි ප්‍රශ්නේ කතා කරන්න Q මූල ද්‍රව්‍ය පරමාණුක නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කුමක්ද කියලා. ඉතින් 12 කියන්නේ එතකොට 12 වෙනි ප්‍රශ්නෙට මේකට උත්තර වෙන්න ඕනේ අංක 4 2 8 7 කියන එක. يعني 8යි 2යි 16යි 17යි. මේ යනවා ඊළඟ 13 වෙනි ප්‍රශ්නේ කතා කරන්න ප්‍රත්‍යස්ත විභව ශක්තියේ භාවිතයක් දක්වන්නේ කුමන පිළිතුරේ. ඉතින් මොකද්ද මේකට එන්නේ? ඉතින් 13 වෙනි ප්‍රශ්නෙට ඕගොල්ලන්ට එන්න ඕනේ අංක එක කැටපෝලයකින් ගලක් විදිහ. මොකද අර එතකොට අර අපි අදිනවනේ අර ඒ රබර් පටිය හෝ ඒ දාලා තියෙන එක. ඉතින් අන්න ඒක තමයි ප්‍රත්‍යස්තව අවස්ථාවක් දැක්කේනේ. ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාවිතයක් විදිහට හඳුන්වන්නේ. එතකොට 13 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ කතා කරන්න ගිමල්ලේ. ඒක ඇවිල්ලා 14 වෙනි ප්‍රශ්නේ. ගිනි අඟුරු කැබැල්ලක් යටිපතුලේ ගැටුණු විට පුද්ගලයෙකුගේ පාදයේ ශනිකය ඉහළට එසවුණි. මෙහිදී ක්‍රියාත්මක වූ ස්නායු පද්ධතිය කෘත්‍රිමයේ ඒකකයේ වන්නේ. ඉතින් බලන්න මේක මොකද්ද වෙන්න ඕනේ උත්තරේ. මේකටත් වෙන්න ඕනේ උත්තරේ අංක 1 ප්‍රතීක ඡාපයයි කියන එක. අපි යනවා 15 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. මේ 15 වෙනි ප්‍රශ්නේ තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දියවන වේගය කෙරෙහි බලපාන්නේ. ඉතින් එතකොට මේකට උත්තරේ වෙන්න ඕනේ කීයද? ඔයගොල්ලෝ දන්නවා ඒක ලියන්න ඕනේ ඔයගොල්ලන්ට මේ උත්තර උත්තරේ වෙන්නේ මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි වීම. එතකොට තමයි මේ දිය වෙන වේගය කෙරෙහි බල නොපාන දේ තමයි ඒක. මොකද එහෙම වෙන්නේ නැහැනේ. ජලයේ උෂ්ණත්වයේ බලපානවා සෝඩියම් ක්ලෝරයිඩ් වල භෞතික ස්වභාවය බලපානවා. ඒ වගේම තමයි සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික සෙල්සියස් 70ක් දක්වා රත් කර තිබීම. ඉතින් ඔතනින් නොවන එක තමයි උත්තරේ අංක 3. 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. අපි යනවා 16 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. පහත ලක්ෂණ සලකා බලන්න. කයිටින් වලින් සෑදුණු සෛල බිත්තියක් දරයි. සූනෂ්ටික වේ. කාබනික ද්‍රව්‍ය වියෝජනයට ලක් කරයි. මෙම ජීවි කොට්ටාශයේ විය හැකි. ඉතින් ඔය ටික ඕගොල්ලන්ට කියවද්දිම ඕගොල්ලන්ට මතක් වෙන්න ඕනේ මොකද්ද කියලා. මේ 16 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 2. ඒක විශේෂයෙන් මතක තියාගන්න කිව්වම දිලීර කිව්ව ගමන් කෙලින්ම කයිටින් මතක් වෙන්න ඕනේ ඕගොල්ලන්ට. එහෙම වෙනවා නම් කෙලින්ම ඕගොල්ලන්ට උත්තරේ ගන්න පුළුවන්. ඒතකොට 16 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 2. අපි යනවා 17 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. බල සම්ප්‍රයුක්තයක් යනු. ඉතින් මොකද්ද මේකට උත්තරේ වෙන්න ඕනේ? ඉතින් හරි ලේසි. මේක උගලන්ට වෙන්න ඕනේ උත්තරේ අංක 2. බල සියල්ල ක්‍රියා කිරීම නිසා අවසන් ලෙස වස්තුව මත ක්‍රියා කරන බලය කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ 17ට උත්තරේ අංක 2. අපි යනවා 18 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. මිනිසාගේ ආවේණික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන්නේ. ඉතින් හරිම ලේසි මේ වගේ දේවල් නම්. ඇත්තට මේවා කියවන්න දෙයක්වත් නැහැ. මේවට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් ඥානමගින්. උත්තරේ අංක 3. අපි යනවා 19 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. වල්කනයිස් කරන ලද රබර් වල අණුක මට්ටමේ ව්‍යුහ වඩාත් හොඳින් නිරූපණය වන්නේ කුමන සටහන මගින්ද? ඉතින් මේකට මොකද්ද උත්තරේ වෙන්නේ? ඉතින් ඔයගොල්ලෝ මතක තියෙන්න ඕනේ මේ දේවල් 19 වෙනි ප්‍රශ්නේට උත්තර වෙන්නේ අංක 3. අපි යනවා 20 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. පහත දැක්වෙනුයේ තාප සංක්‍රමණය සිදු වූ අවස්ථා සඳහා නිදසුන් කිහිපයකි. ඒ කෙලවරක් ලිපට දැමූ යකඩ දණ්ඩක් අනෙක් කෙලවර උණුසුම් දැනීම. ගසක් යට ගිනි ගොඩක් ගසා ඇති විට ගසේ කොළ සෙලවීම. වීදුරු වැසූ මෝටර් රථයක් ගිනි ගොඩක් අසලින් යන විට ඇතුළත සිටින අයට උණුසුමක් දැනීම. ABC සිදු තාප සංක්‍රමණ ක්‍රම පිළිවෙල. ඉතින් මේවා හරි ලේසි දේවල් මේවා. ඉතින් මේ 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන අංක 4 සන්නයනේ සංවහනය සහ විකිරණය කියලා. ඒ කියන්නේ අපි කියනවානේ දැන් සාමාන්‍යයෙන් දණ්ඩක් අතින් ඇල්ලුවාම එතකොට මොකද කරන්නේ? මේ දණ්ඩ දිගේ තාපේ ගමන් කළේ. ඒ කියන්නේ සන්නයනේ. ඒ කියන්නේ ගහක් තිබ්බම මේ ගහේ කොළසෙල වෙනවා කියන්නේ සංවහන වායු දාරය. එතකොට සංවහණයෙන් ඒක. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ දන්න අර වීදුරු වැසූ මෝටර රථයක් ගිනි ගොඩක් අසලින් යන විට ඒක ඇතුළට උණුසුම දැනෙනවා කියන එක විකිරණය. විතර තමයි අපි හඳුන්වන්නේ 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4. අපි යනවා 21 වෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. A හා B මගින් දැක්වෙන සුදු රුධිරාණු ප්‍රභේද දෙක පිළිවෙලින් කියලා. ඉතින් ඕවා ඔයගොල්ලන්ට කියලා දෙනවා. අපි පාඩම් කරද්දිම මේවා කියනවා. මේ සුදු රුධිරාණු ඉතින් වර්ග මේ ඔක්කොම නියුට්‍රොපිල, ඊයසිනොපිල අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. මොනෝසයිට, වස්සාසයිල, බේසොපිල ඕවා ඉතින් අපි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඉතින් මේකේ ඕගොල්ලන්ට උත්තරේ වෙන්න ඕනේ. ඉතින් ඔතන 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 4 නියුට්‍රොපිල සහ බේසොපිල. මේ නියුට්‍රොපිලේ තමයි නෂ්ටිය ඛණ්ඩ 3කට වගේ තමයි සාමාන්‍ය අපි කියන්නේ බෙදිලා තියනවා කියලා. ඉතින් අන්න ඒක තමයි නියුට්‍රොපිල. බේසොපිල තමයි අර හරියට නිකන් අර මේ U අකුරක හැඩයකට තියෙන සාමාන්‍යයෙන් බේසොපිල. එතකොට ඔයගොල්ලෝ අන්න ඒ විදිහට පොඩ්ඩක් මතක තියාගන්න. 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4. අපි යනවා 22 වෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. ස්වායි සහ නිර්වායි සසනේ සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කුමක්ද කියලා. ඉතින් මේකට මොකද්ද උත්තරේ වෙන්න ඕනේ? ඉතින් මේ 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 3. ස්වායසසනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වන අතර නිර්වායසසනයට ඔක්සිජන් අවශ්‍ය නොවේ. ඉතින් ඒව ඔයගොල්ලන්ට අපි ඔය සසන සම්බන්ධ දේවල් කතා කරද්දි ඒ දේවල් කියලා දෙනවා. ඉතින් හරිම ලේසි නේද කියලා මේව බලන්න. අපි 23 වෙනි ප්‍රශ්නේ බැලුවොත් එම ශාකා දාම සහිත බහු අවයවයක් වන්නේ කියලා අහනවා. ඉතින් මොකද්ද මේකට වෙන්නේ? ඉතින් එතකොට 23 වෙනි ප්‍රශ්නෙට ඔයගොල්ලන්ට උත්තරේ වෙන්නේ අංක 4 DNA කියන එක. අපි 24 වෙනි ප්‍රශ්නේ කතා කරනවා. යකඩ තහඩුවක් මල බැඳීමෙන් ආරක්ෂා කිරීමට කැතෝඩී ආරක්ෂණයක් යොදා ඇති අවස්ථාවක් අනිත් මේවා මම ඕගොල්ලොත් එක්කම කතා කරා. ඉතින් මේ දේවල් ඒ පාඩම කරද්දිම ඕගොල්ලන්ට විද්‍යුත් රසායනේ පාඩම කරද්දි මම ඕගොල්ලොත් එක්ක මේ කතා කරනවා. මෙතන එන්න ඕනේ මේ ගැල්වනයිස් පණිට්ටුව කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ.
අපි යන 25 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. ඌණන විභාජනයේ වැදගත් වන්නේ. ඉතින් මේ 25 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 4. ඒ කියන්නේ පරම්පරාවක වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගන්න තමයි මේ ඌණන විභාජනයේ වැදගත් වෙන්නේ. අපි 26 වෙනි ප්‍රශ්නේ කතා කරනවා එක්තරා සංයෝගයක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. pH අගය 3 අලෝහ ඔක්සයිඩයක ජලීය ද්‍රාවණයක ජලීය ද්‍රාවණය විදුලිය සන්නයනය කරයි. එම සංයෝගයේ පහතේ වයින් කුමන වර්ගයට අයත්ද? ඉතින් මේවා ඔයගොල්ලන්ට කියෙවෙද්දිම ඕවා මතක් වෙන්න ඕනේ නංගි මල්ලි. මේකේ උත්තරේ වෙන්නේ අංක 3 අම්ල කියන එක. ඉතින් දැන් pH අගය ඔයගොල්ලෝ දන්නවනේ උදාසීන කියන්නේ 7. 7ට අඩුයි කියන්නේ මොකද්ද? අම්ල. ඉතින් එතකොට මතකගෙන pH අගය 3 කියලා තියෙනවනේ. ඒ කියන්නේ අම්ලයක් මේක. 26 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. අපි යනවා 27 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. 27 වෙනි ප්‍රශ්නේ තියෙන ස්කන්ධේ x වන වස්තුවක් මත p අසන්තුලිත බලයක් යොදනු ලැබේ. එයට අදාළව දී ඇති ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. ඉතින් මේ 27 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 1 p නියතව තබා. x වැඩි කරන විට තරණය අඩුවේ කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. අපි 28 වෙනි ප්‍රශ්නේ කතා කරමු. ජාන තාක්ෂණය හා සම්බන්ධ නොවන ප්‍රකාශනය තෝරන්න කියලා තියෙනවා. ඉතින් මේකට මොකද්ද උත්තරේ වෙන්න ඕනේ කියලා බලන්න. මේ 28 වෙනි ප්‍රශ්නේ මොකද්ද උත්තරේ? ඒකේ උත්තරේ වෙන අංක 3 වැඩි ඵලදාවක් සහිත රබුඩන් ප්‍රභේදයක් මුහුම් කිරීම කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. අපි යන 29 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. සංවහන ධාරා සම්බන්ධ ක්‍රියාවලියක් නොවන්නේ මින් කුමක්ද? ඉතින් මේකට මොකද්ද උත්තරේ වෙන්න ඕනේ? උත්තරේ වෙන්න ඕනේ අංක 3. සූර්යයාගෙන් පෘථිවියට තාප ශක්තිය ලැබීම තමයි මේකේ අර කියන්නේ උත්තරේ නොවෙන්නේ. කියන්නේ දැන් දිවා කාලයේ මුහුද දෙසින් සුළං හැමීම. මේක හරි. සංවහන ධාරා රාත්‍රී කාලයේ ගොඩබිම දෙස සිට මුහුද දෙසට සුළං හැමීම. මේකත් හරි. චිමිනියක් නොමැති විට මේස ලාම්පුක දැල්ල ඒකාකාර නොවීම. ඉතින් ඒකත් හරි. ඒව තමයි සංවහන ධාරා තියෙන්නේ. ඔක නොවන්නේ එක තමයි උත්තරේ අංක 3 29ට 3. අපි කතා කරනවා 30 වෙනි ප්‍රශ්න ගැන. AB අග්‍රතර ප්‍රතිරෝධයේ ඕම් එක බැගින් වන ප්‍රතිරෝධක තුනක් සම්බන්ධ කර ඇති ආකාර හතරක් පහත රූප සටහන් වලින් දැක්වේ. ඒ වයින් සමග ප්‍රතිරෝධයේ අඩුම ආකාරය තෝරන්න. ඔයගොල්ලෝ දන්නව නංගි මල්ලි මොකද අපි සමග ප්‍රතිරෝධ හොයන හැටි ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රේණිගත මේ පද්ධතියක් ගත්තනම් ප්‍රතිරෝධ ඔයගොල්ලෝ හොයන්නේ R සමානයි R1 + R2. ඒ ආකාරයට හොයනවා. සමාන්තරගත මේ ප්‍රතිරෝධ පද්ධතිය නම් ඔයගොල්ලෝ හොයන්නේ 1 + R = 1 + R1 + 1 + R2. ඔය විදිහට ඔයගොල්ලෝ ඒ අදාළ ප්‍රතිරෝධ ගණන අදාළ වල ඔයගොල්ලන්ට සෑහෙන අපි ওই වගේ දේවල් ඉතින් මේ කියලා දීලා තියෙනවා. ඉතින් ওই වගේ දේවල් ඉතින් හරිම ලේසි ওই විදිහට තමයි සමග ප්‍රතිරෝධ හොයන්නේ. ඉතින් එතකොට 30 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 1 කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. අපි යනවා 31 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න නම් මල්ලි මෙතන තියෙනවා සංයෝගයක රසායනික සූත්‍රයේ X2YA මැග්නීසියම් Mg ඊට පස්සේ පොටෑසියම් ඔක්සිජන් ක්ලෝරීන් යන මූලද්‍රව්‍ය හතර. අතරින් x හා y වලට ගැලපෙන මූලද්‍රව්‍ය යුගලය පිළිවෙලින් දක්වා ඇත්තේ කුමන පිළිතුරු? ඉතින් එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අර මේ රසායනික සූත්‍ර හදන විදිය ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. උදේ එතකොට 31 වෙනි ප්‍රශ්නෙට වෙන්න ඕනේ උත්තර අංක 3 පොටෑසියමුයි ඔක්සිජනුයි. මේ උත්තරේ අංක 3 31ට උත්තරේ අංක 3. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ ගැන කතා කරන්න. 32 වෙනි ප්‍රශ්නේ ප්‍රභා සංශ්ලේෂණයට වැදගත්කම සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා. ඉතින් මේ 32 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 1. ඉතින් මම මේ වගේ දේවල් මගේ ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධ කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට පුළුවන් මගේ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. මේ 32 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 1 ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ 32 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1. අපි යනවා 33 වෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. බල දෙකක් වස්තුවක් මත යෙදී සමතුලිත වේ නම් මොකද්ද උතන ඕගලන්ට 33ට උත්තරේ වෙන්න ඕනේ. ඕගලන්ට වෙන්න ඕනේ උත්තරේ අංක 4. එම බල දෙක ඒක රේඛීය වෙන්න ඕනේ. විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒක හරි ලේසි දේවල්. ඒව මතක තියාගන්න. අපි යනවා ජීවීන් වර්ගීකරණයේදී වැදගත් ලක්ෂණයක් නොවන්නේ මෙතින් කුමක්ද? ඉතින් මේ 34 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද? උත්තරේ වෙන්න ඕනේ අංක 3. ජීවීන් ජීවත් වන පරිසරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි වීම කියන එක තමයි වෙන්නේ නැති එක. හරි අපි යනවා නංගි මල්ලි මේ 35 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. අවතල දර්පණයක් ඉදිරියේ ඒ පිහිටුමේ තිබූ වස්තුවකින් විශාලිත යටිගුරු ප්‍රතිබිම්බයක් B තිරය මත ලැබුණි. මෙහි වස්තුව B ස්ථානයටත් තිරේ A ස්ථානයටත් සීරු මාරු කළ විට දැකිය හැකි නිරීක්ෂණයක් වන්නේ තිරය මත මොකද්ද? ඕගොල්ලන්ට ඕවා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට ඕවා ඇඳලා තියෙන්න ඕනේ. ඉතින් ওই දේවල් මෙතන 35 වෙනි ප්‍රශ්නෙට වෙන්න ඕනේ උත්තර අංක 3 යටිගුරුයි කුඩා ප්‍රතිබිම්බයක් ලැබීම කියන එක තමයි 35 වෙනි ප්‍රශ්නෙට උත්තර වෙන්න ඕනේ අංක 3. අපි යනවා 36 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. ලෝහ වලල්ලක් මත රත්රන් ස්තරය කාලේප කිරීම සඳහා සැකසූ ඇටවුමක් මෙහි දැක්වේ. මෙම ඇටවුමේ දෝෂයක් සහිතය. එම දෝෂය වන්නේ කියලා අහනවා. ඉතින් මොකද මේ 36 වෙනි ප්‍රශ්නෙට? ඔකට උත්තර වෙන්න ඕනේ අංක 3 වියලි කෝෂවල අග්‍ර මාරු කර තිබීම කියන එක තමයි වෙන්න ඕනේ. අපි යනවා 37 වෙනි ප්‍රශ්න ගැන කතා කරන්න. 37 වෙනි ප්‍රශ්නෙට ඔයගොල්ලන්ට අහන්නේ ප්‍රවේණිය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා තියෙනවා. කිසියම් ලක්ෂණයක් සඳහා වගකී යුතු ජාන යුගලයේ සමාන නම් එම ජීවියා සමයුග්මකය.
ජීවීන්ගේ ලිංගික ලක්ෂණ තීරණය වන්නේ ජානමගිනි. මිනිසාගේ ලිංග වර්ණ දෙහි යුගල සර්ව සම වේ. ඉතින් මෙම් ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කියලා අහනවා. මොකද්ද වෙන්න ඕනේ? උත්තර වෙන්න ඕනේ 34 අංක 1 ඒ පමණි. කිසියම් ලක්ෂණය සඳහා වගකිය යුතු ජාන යුගලය සමාන නම් මෙම ජීවිය සමයුග්මකයි කියන එක තමයි හරි වෙන්නේ. අනිත් දෙකම වැරදි. අපි යනවා 38 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. විදුලි උපකරණයක 240 වෝල්ට් 100i වොට් ලෙස සටහන් කර ඇත. නියමිත වෝල්ටීයතාව යටතේ උපකරණය ක්‍රියාත්මක වන විට ඒ තුලින් ගලා යන ධාරාව වනුයේ. ඉතින් මොකද්ද මේකට උත්තරේ වෙන්න ඕනේ? 38 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ අංක 1 පහ බෙදීම 12 ඇම්පියර් කියන එක තමයි වෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒවා ඔයගොල්ලන්ට කියලා තියෙනවා W සමානයි VI කියන සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට වොට්ටගේ 100i වොට් සමානයි උතන වෝල්ටීයතාව 240i. එතකොට 100 බෙදීම 240 කියන්නේ ඔයගොල්ලන්ට ඇම්පියර් අගේ එනවා 10 බෙදීම 24. ඒක අපි තවත් සුළු කරාම උත්තරේ එනවා 5 බෙදීම 12. ඔයගොල්ලෝ සමීකරණය මතක තියාගන්න W සමානයි VI කියන සමීකරණයෙන් තමයි ඔය ගාන හදන්නේ. අපි යනවා 39 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. කාබන් චක්‍රයේ ෂණිකව බලපෑමක් ඇති කරනු ලබනුයේ පහත කවර ක්‍රියාවලියෙන්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ 39ට ඔකට උත්තරේ වෙනුනේ අංක 2 පොසිල ඉන්ධන දහනය. මොකද පොසිල ඉන්ධන දහනයෙන් අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව මන කාබන් මොනොක්සයිඩ් ඔය වගේ විශාල වශයෙන් වායු මේ කියන්නේ වායු ගෝලට එන. ඉතින් කාබන් චක්‍රයේ ප්‍රධානම බලපෑමක් තියෙනවා ඒ හා සම්බන්ධව. අපි යනවා 40 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. තිරසාර සංවර්ධනය සහ පරිසර කළමනාකරණය ලෙස අදහස් වන්නේ කුමක්ද? මේ 40 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක කීයද? ඔබට උත්තරේ වෙනුනේ අංක 1 අනාගත පරපුරේ ප්‍රයෝජනයේ සඳහා ඉඩසලසමින් පරිසර සම්පත් ක්‍රමවත් පරිහරණය කිරීමයි කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. හරිනම් ඒ මල්ලි. ඉතින් ඔන්න දැන් මම ඕගොල්ලොත් එක තවත් ප්‍රශ්න 40ක් අද දවසේ සාකච්ඡා කරලා ඉවර කරා. ඉතින් දැන් අපි ප්‍රශ්න කොච්චරක් සාකච්ඡා කරාද? මගේ කලින් වීඩියෝ එකේ 40යි අද 40යි ප්‍රශ්න 80ක් මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද දවසේ මේ ප්‍රශ්න ටිකත් ඕගොල්ලොත් එක්ක මම කතා කරා සාකච්ඡා කරා අපි කොහොමද මේවට උත්තර එන්නේ කියලා බැලුවා. ඉතින් හොඳ අවබෝධයක් ඕගොල්ලෝ ලබා ගත්තා. ඉතින් ඕගොල්ලන්ට කිසි කරදරයක් නැතුව එක්සෑම් එකට යන්න පුළුවන් නම් මල්ලි පොඩ්ඩක්වත් බය වෙන්න එපා. MCQ අතරින් එපා. ඒ කියන්නේ මම කලින් මගේ කලින් වීඩියෝ එකේ කිව්වා ඔයාට දෙන MCQ 40 අවුම් වශයෙන් 35ක් ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒකක් එනවා. හැබැයි 30ට වැඩිය ගහන්න පුළුවන් වුණා ඒත් එනවා. ඒ සාමාර්ථයක් කියන්නේ ඔයා දෙවෙනි පේපරේ හරියට කරනවා නම් ඔයාට බයක් වෙන්න දෙයක් නැහැ. ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ හැම කෙනෙක්ම මතක තියාගන්න, මගේ මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ම මතක තියාගන්න, ඔයා ඔයාගේ ඕ ලෙවල් එක්සෑම් පේපරේ, සයන්ස් පේපරේ MCQ 30ට වැඩිය ගහන්න බලන්න. එතකොට ඕගොල්ලන්ට කිසි කරදරයක් නැතුව ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. මේ මගේ ඇත්තටම කියනවා ඕගොල්ලෝ දැන් බය වෙන්න එපා. අනිත් අය වගේ නේ ඕගොල්ලෝ විභාගෙට යන්නේ. මෙතනත් ඒ කියන්නේ මං කිව්වනේ ඕගොල්ලෝ විභාගෙට යන දවස නම් අද නම් හෙට නම් ඔයා විභාගෙට යන දවසේ හෙට නම් අද ඔයා මේ ප්‍රශ්න ටික නැවත රිවිෂන්යක් වගේ බලන්න. මං කලිනුත් කිව්වා ඕගොල්ලන්ට මේක මහෝපකාරී වෙයි මේ වීඩියෝ එක. ඉතින් එතකොට මේ ප්‍රශ්න කරලා යන ඔයාට ඒ සාමාර්ථයක් ඒ ප්ලස් එකට යන එක වැඩක් නෙවෙයි. ඉතින් එහෙනම් නම් ගිවල්ලි මං හිතනවා මම මේ කරපු දේ ඕගොල්ලන්ට ගොඩක් උපකාරයක් වෙන්න ඇති කියලා. අපි තියරි කතා කරා, ප්‍රැක්ටිකල් කතා කරා, පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡා කරා, අවසානයේ අනුමාන ප්‍රශ්නත් මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. ඉතින් ඕගොල්ලන්ට වටින දෙයක් ලැබුණා. ඉතින් මගේ channel එකෙන් ඔයගොල්ලෝ මගේ channel එකේ මගේ මේ videos වලට හොඳ like එකක් comment එකක් දෙන්න, ඒක මට ලොකු support එකක්. ඒ වගේම මගේ මේ channel එක ඕගොල්ලෝ දන්න යාළුවෝ ඉන්නවා නම් ඊළඟ අවුරුද්දේක ඕ level කරන කෙනෙක් ඉන්නවා නම් මගේ මේ channel එක ඒගොල්ලන්ටත් ඕගොල්ලෝ හඳුන්වලා දෙන්න. මොකද ඒගොල්ලන්ටත් මේ channel එක ගොඩාක් වැදගත්. ඉදිරියටත් ඕගොල්ලන්ගේ ඉදිරි අනාගතයටත් උසස් අධ්‍යාපනයටත් වැදගත් වෙන videos මම මේ හරහා ගේනවා. ඉතින් අපි එහෙනම් ඉදිරියේදී ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ වලින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝම මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.